අබෝන් අද මම ඔගොලොත්තක කතා කරන්නේ යන්නේ.Q.ලල්ෆ. ඉෙට්‍රිකල් ඉචිනේති හෙමත්නැතන් ල්ෙටිකල් ටෙක්නොලජචි කියෙන ෆිල්ඩෙට අදාව. ඔගොල් අන්ට ඉතාමත් වැදගත් මවර්තුකාවක් වෙන දDC මශන් සම්බන්ධයෙන්. ඩශන් වශන් සොලත් ඩDC මෝටස් කෙනතමා අදමං ඔගොත්ක කතා කරන්නේ යන්න. අපි බලම ඉස්සලාම මොකක්ද මේ ඩ.DC. මෝට එකක් හෙමත් නැත්තන් ඩDC මශන් එකක් කියන්නේ කියලා. ඔගොල්ල දන්නවා අපි ශක්ති සංසතිය ගැ කතාය කරත්ති අපිට ඒකින් කියන්නේ ශක්තිය නිෂ්පාදනය කරන්නත් බෑ අපිට ඒවගේම ශක්තිය විනාශ කරන්නත්බෑ. හැබැයි අපේ අවශ්‍යතාව අනුව අපට පුොළුවන් මේ ශක්තිය එක ස්වරූ පේකයිඉදම් තව ස්ොරූපයකට මාරු කරගන්න. උදාහරදක් දයට ගත්තොත් අපි ජල විදුලි බලාගාර මගින් විදුලි උත්පානය කරගන්න ඕන. එතකොට මේකෙ අපට ටර්බයින්නක් හැරකිලා තමා විදුලි උත්පාදනය වෙන්නේ. එහෙනම් මේ ටර්බයින් එක කැරගෙන වෙලාවේ ඒ ජල තියන්නේ චාලක ශක්තිය. හැයි අපිට විදලිය උත්පානය කරලා දින වෙලාවේ ඒයාගේ ශක්තිය කරනවට වෙලා තියෙනවා විදදුත් ශක්තියක් බවට. ඇතකොට අපි ඉල්ලෙට්‍රකල් මශින් එකක් කියන්නේ සාමාන්‍යය කරනුවට එකක්. ඒ කියන්න මෙනම ශක්තින් දෙකතොර ලිංක එකක් හදන කනුවට එකකටම ඉල්ෙට්‍රිකල් මිෂි එකක් කියන්න. ඒකත් ඉල්ලෙට්‍රිකල් එකයි පුට් එකක් විදිහට අරගෙන අපට අවට්පුට් එක දෙදන්න ැකණි කල්ල එකක්නම් ඒයවෙල්ලා. ෙක් එකක් හමත් ැත්තං ක නිත් පැත් ෙට්‍රක මශි් එකක් අනිත් පත්ගන කතා කරදදි මෙයා අපට ඉන්පුට් එක විදිහර දෙන්න මෙැනිකලේගේ කැනෙ රොටේෂණ එකක් වගේ එකක් දීලා මේයාගෙන් අපට අවට්පුට් එක විදිහට විද්තිය උත්පානය කරනන එයත් DDC. මිශි එකක්ම තමා. DDC මශි එකක්ම තමා. මෙන්න මේ සම්පූර්ණ ප්‍රොසෙස්සකට අපි කියනවා ඉලෙක්්‍රම් කනිකල් එර්ජ කරනවශණ එකක් කියලා. මෙන්න බලෝ ඩායග්‍රම එක දිහ බලපපුහම ඕගොල්ලන්ට පේනවා. මේ ෙන්නේ මුොකද මෝටක මුොකද ජෙනරයිට එක කියලා එක්ස්ප්‍රේෂන් එක. මේ ඉල්ෙට්‍රකල් මශින් හකටන ඉන්පපුට් පවයකැල්ලා ඉල්ලෙටරිකල් ිටෝම් හකින් දෙන පව එකක්න හමනැත්තන් ඉන්පු් එක විද්‍යිතේවෙලා එයගෙන් අපිට අවට්පුට්ක විදට හම්බ වෙන්නේ මැකනිකල් එනර්ජ එකක්න එක අන්නේ රොටේෂන් එකක් වගේය එකක්නම් මෙන්න මේ මශන් එකට අපි කියනවා මෝට එකක් කියලා. අපි ඉන්පුුට් එක එකක් වෙලා ඒයාගෙන් අපිට එලියට හම්බ වෙන්නේ විදධිතේ නම් අන්න ඒවගේ මිසින් හෙකට අපි කියනෝ ජනවයක් කරන එකක් ජනවට එකක් කියලාපිතා ගන්න. ඇතකොට ඉලෙට්‍රිකල් මිශින් එක කියන ඇත්තටම සරලවගත්තොත් මෙන්න මේ ඉලෙටිකල් සිිස්ටම් එකයි මැකනිකල් සිිස්ටම් එකයි අතර ලිංක එකක් හදන උපකාරණයක් වගේ එකක්. මේ තියෙන්නේ ඉලෙටිකල් මශීන් ගැන කතා කරද්දි ප්‍රධාන මේශීන් වර්ග දෙකක් තියනවා. එකක් ඩස මශීන් අනිත් එ එක ඒස මශීන්. ඩීසිම් වශීන් කියන්නේ ඒයා ඇවිල්ලා ඩිෙට් කරන්් ෝල්ටේජ්යකින් තමා වැඩ කරන්න. ඒ කියන්නේ එයාට දෙන ඉන්පුට්ට එක කාලයත් එක්ක මෙයාගේ වෝල්ටේ් එක ඕ කරන්ට එක වෙනස්වෙන්නේ නැ කොන්ස්ටන්ට වෝල්ටේජ් එකක් තමා දෙන්න. ඇබැ ඒසිලම් වශීන් එකක් ගැන කතතා කරද්දි එඒගේ විද්ධතයවෙල්ලා ොව ගටව් වෙන එකක්. ඒක කියන්න යා ෝල්ට නේටින්න් කාරට එකක් ප්‍රත්්‍යාවර්ත දරාවක්. එයා යිස්සල්ලා දෙන්න පොසිටව එකක් නං. ඊට පස්ස එයා වැඩ කරන්නේ නෙගටව් විද්ධතියකින්. ඒවගේම තමා මෙයාගේ මේ වෝල්ටජජිකින් විශාලත්වය ටයිම් එකත් එක වෙනස්සේෙන. අන්න ඒවගේකක් ඒ මශින් එකක් කියල කියනවා. හැබැයි මේ ඒ මශීන් ගත්තහම්ම ප්‍රධාන තව කොටස් දෙේකට අපිට බෙදාගන්න පුළුවන්. එකක් සිංකරෝනස් මශීන් අනිත් එක ඉන්ක්ෂන් ම machinesින්. මේ වෙලාවේ මෙන්න ඒ මිින්න් පැත්තට යන්නන්නේ නැහැ ම කහතා කරන්න ඩ මිශින්ස් ගැන විතරයි ඒකත් ඩ මෝටර්ස් වල බේසික්මටික තමා මං කතා කරන්න යන්නේ ඩ මිශීන්් එකක් ගත්තහම මේ ඩ මිශන් එහක ප්‍රධාන කොටස් දෙකල් එකක් ස්ටේෂන්දි තියෙන පාට්ට එක අනිත්තක තමා පොටේෂන් වෙන පාට් එක ස්ටේෂන් තියන පාට්ට එකකට අපි කියනා එයා ස්ටේට එක මෙන්න මේ ස්ටේට එකේ තමා අපි ෆීල් වයින්ඩින් එක උතලා තියන්න ඒ කියන්නේ වෙන මේ ස්ටේට් පාට්ටි එකේ ඔතුල තින ෆිල් වයින්ඩි එකට වෝල්ටේජ් එකක් දුන්නහම මෙයාගෙන් අපිට ඕන කරන මැනෙටික් ෆීල්ඩ එක එක්සයිට් වෙලා දෙනවා. අනිත් පාට්ක තමා රොට එක හෙමත් නැත්තව මෙයායට අපි කියනවා ආමේච කියලා. මෙන්න මේ රෝට පාට්ක තමා අප මේ මැශීන් එක තියෙන ඩ මෝට එක ෝ ජනරේට එකේ තියෙන රොටේට් වෙන පාට්ට එක. ඒ කියන්නේ මෙයා ඇවිල්ලා ස්ටේට එකේ ජෙනරේට් කරන එක්සයිටේෂන් එක නිසා පරෝටේෂන් එකක් වෙන පාට්ට එක තමා මේ ඩසි මෝට එකේ රෝටය එක කියලා කියන්න. මේ රොටය එකේ තියෙන වයින් ඩින්න එකක් මෙනම වයින් දිින්න එකෙන් අපිට පුළුවන් අපිට ඕන කරන එනර්ජියකෝ ශක්තිය ලබා ගන්න. අනිත් පාට්ස්ගෙන කතා කරඇද්දි. මෝට එකේ මේ අවුට පාට් එක. හෙම නැත්තාම් මෝට එකේ ඇතුළ තින මේ ස්ටේට එකයි, රොටය එකයි ආරක්ෂාවට දාලා පිටින් දාලා තියනකටිකේන යෝක එක හෙමත් නැත්තන් කියනවා ප්‍රේම්ම එක කියල. තුකට මෙන්න මේ ප්‍රේම් එකින් කරන ප්‍රධානකාරය වෙන්නේ ඇතුලි තියෙන ස්ටේට එක හමත්නතා රොටයකට පිටිං වෙන හානි වලක්වනෙක්. සමල්ලට උෂ්ණත්්‍යය වෙනස්වෙන්න පුළුව. සමහරලාට මෝයිශ්්‍ය වෙනස්වෙන්න පුළුවන් අන්න ඒගේ ෆෙක්ටර්ස් හින්දා. ෝට එකක ඇතුළ තියෙන මේ ස්ටේට පාට් එක හරි රෝට පා්ට එකකට හරි බක් හරි අපදාවක් වෙන්න එයනවනම් ඒෑ ප්‍රටක්ෂණ එකක් ගන්න එක තමා ප්‍රධානව මේ ප්‍රයම් එකෙන් කරන්නේ ඊට පස්ස කත කරන්තිය ෆිල් වයින්ඩඉන්න එක ගැන මෙන්න මේ ෆිල් වයින්් ඉන්න එක මංහරි සැල්ලකි පුස් තේටක තියන්නේෙ ස්ටේෂන් රිපාට්ට එක අන්න ස්ටේෂන් රිපාට් එකේ තමා වන්න මේ ෆිල් වයින් ඉන්න එක ලා තියන එතවට අපි ඩ.සි මෝට එකක් ගැන කතා කරදි මෙෙන මේ ෆිල් වයින්ඩන්න එකට තමා අපි විිද්දුත් ශක්තිහැමනත්තං ඉන්පුුට් එක දෙන්නේ. මෙෙන මේ ෆිල් වයින්ඩින්න එකට අපි ඩ. ඉන්පුුට් එකක් දුන්න හම මෙනේ ඩසි ඉන්පුට් එක හින්ද ප්ලක්සකක් ජනරේට් වෙනවා මෙන්නම මේ ප්ලක්සක ජෙනරේට් කන එක තමා වෙනේ ෆිල් වයින්ඩ එකෙන් අපි ඉන්පුර්ට්ටක් දීල කරගන්න. ආමේචයකෝ ආමේචයකෝ කියන්නේ ඇත්තටම ආමේච්ච කෝයකේ තමා ය ආමේච්ච වයින්ඩින්න එක ොතල තියන්නේ. තකට ආමේච ෝයක අප බැලුවොත්ත එහෙම ආමේච කෝයක ස්ලොට්ස් තියනවා. මෙන මේ ස්ලොට්ස් වලතමා අර කියන වයින්ඩින්නක තල තියෙන්නේ. පරොටයක රොට වෙනකට ස්ට එකේ ජෙනරේට් වන මැගනටි ලක් එක හේතු කරගෙන රොටයක රොටේට් වෙනකොට රොටයෙන් අපි අු පුට එක හෙමනත්තන් ජනරේට් වන එක හර මැනික හ මොහරයක අපට හබවෙන්නේ එන්නේ ආමේච්ච වයින්ඩින්න එක. ක මේ තියෙන්නේ ඇත්තරම් වැලුත් මේ තියන්නේෙ රොට එක මේ තියන්නේ රොටයකි විසල්ලා කතා කරපු ස්ොට්ස් ටික වෙන මේටික තමා ස්ලොට්ස් ටික තියන්නේ එතකොඩ මේ තියෙන්නේ ොතල තියෙන වයින්ඩ ඉන්න එක. මෙ මැදින් තියෙන්නේ කමටට බයයික විිදල්ලකින්ම තියන්නේෙ ශාෆ්ටක් අනිත් පාට්ටක තම කාබන් බ්‍රශස් වන්න මේ තියෙන්නේ කාබන් බ්‍රශස්් දෙක මේ කාබන් බ්‍රෂස්් ැන කතා කරද්දි මේකින් ඇත්තරම ගොඩක්ම කරන්නේ ස්පාක් වන්න පුළුවන්න ගෑවිලා අන්න ස්පා එක අඩුකරන එක තමා මෙන්න මේ බ්‍රශස් වලින් කරන්නේ. ඩ මෝට එකක් ගැන කතා කරද්දි වර්කින් ප්‍රින්සිිපල් එක ගැන අනිවාරයෙන් කතා කරන්න ඕන්න එතකොට මෙන්න මේ ඩ. මෝටර් සලෙම නතන් ඩ මිශින්ස් කත්හම එයාගේ ුත් ුත් ඕන දෙයක් වුණත් සල්ලාම මෙයාග මේ වැඩකන් පින්සිිපල් එක වෙන්නන්නේ ැරඩේගේ ඉරෙක්ටෝමක්ගනෙටික් ඉන්ඩක්ෂන් කියන පින්සිිපල්ල එක තිෙන්නේ ැරඩේගේ ඉන්ඩක්ෂන් පිරින්සිිපල්ලි. වේකින් කියන්න අපිට අපිහිතමු මැගනෙටික් ෆිල්ඩ එකක් තියෙනවා. කියන්න එක්කෝ මේ පැති නෝත්පෝල්ල එකක් තියනො මේ පැත සෞද්පෝල්ලගක් තියනවා ඒක කියඇන්න මේ අතරම මේ නෝත්පෝල්ලික ඉන්න සෞද්පෝල්ලිකට මැනෙටික් ෆිල්ඩ එකක් තියෙනවා. අපි මෙන්න මේ මැගනෙටික් ෆිල්ඩ එක ඇතුළේ කන්්ඩක්ට එකක් මූකරොත් චලනයකරොත් මෙන්න මේ කඩක්ට එක කරන්ටකක් පලෝවෙෙන්න්න පටන් ගන්න. ඒ කන්ඩක්ට එක කලෝසකක් ව නොත්හෙම කඩක්් එක හරහා කරන්ට එක පලෝ වෙනවා මෙයා මත බලයක් උත්පාදනය වෙනවා අන්නේ උත්පාදනය වෙන බලය හින්දතමා මෙයා රොට එක රොටේට් වෙන්න පටන් ගන්න මං එකක්ස්ලේන් කරන්න අන්තිමටමතින ඩයිග්‍රම එකෙන් මේ ඇති වන ෆෝස් එක හින්දා මෙයා රොටේත්්‍රන ඩිරේක්ෂන් එක ගැන කතා කරද්දි ඒ අපිට කියන්නේ පලිමින්ස්ගේ ලෙප් හැන් රෝල් එකින් මේක විදිහයට බලන්න මෙන්න මේ ලෙට් හැන් එක කියන්නේ අපේ වම් මතේ මාපටැගිල්ල ඇගිල්ල මැදෑඇගිල්ල මෙන්න මේ ඇගිලෙත් වන එකන එකට ලම්බකවතියා ගත්තාම්ම අපි අපේ මැනෙටික් ෆිල්ඩ එක තියෙන ඩිරක්ෂ එකට මෙන්න මේ දබර ඇගිල්ල ඩිරෙක්් කරපු හාම කරන්ට පලෝවෙන ඩිරක්ෂණ එක මැදෑංගිල්ලෙන් පෙන්නුවත් මෙන්න මේ තම්බ එකින් හමනත්තා මාපට ඇංගිල්ල අපි පෙන්නන්නේ ෆෝස් එක ජනරේටවන ඩරක්ෂ එක මෙන්න මේක තමා පලමින්ගේ ලෙප් හැන් රෝල් එක කියලා කියන්නේ මේ තියෙන්නේ ඇතටම කොහොමද අපේ ඩDC මෝට රොටේට්වෙන්න කියන එක සම්පූර්ණය පෙන්නලා තියන එක. තුකට මේ තියෙන්නේ අපේ පර්මන්ට් මැගනට හෙමනත් නම් ඉලෙට්‍රෝ මක්නට් කියෙනෙකරතු. මැද්දෙන් දාලා තියෙන අර කියපු කන්ඩක්ට එක මේ කඩක්ට එක ලෝස් කන්ඩක්ට එකක් තියෙන්නේ අපි මෙන්න මේ බ්‍රශස් දෙකර තමා දීලා තියනෙ සප්ලයි එක. මේ දී තිය සප්ල එක ඇවෙලා DCෝල් ඩ.DC. කරන් එක. එතකොට මේ දීලා තියෙන හදිහට මේක තියෙන්නේ මේ පැත පොසිටව නම් මේ පැත්ත නිෙගටවුණම් අපි සප්ලක දුන්නාමවෙන්න මේ ඩිරක්ෂන් එකට කරන්ට එකක් ප්ලෝවෙනවා. මේ ඉතල දාලා තියෙන්නේ කරන්ට එක පලෝවෙන ඩිරක්ෂන් එක. එතකොට මෙන්න මේ කරන්ට එක ප්ලෝවෙන ඩිරක්ෂන් එකට අපි ගත්තොත්තේම අපේ බම්මතෙන්නේ අපි කිය කිව්වේ මේ ප්‍රමිින්ගේ ලේහන් රෝල්ලකෙන්නේ ඇතකොට බලන්න මේ පැතතියෙන නෝත් පෝල් එකන අද පැත්ති තියෙන සෞත්පෝල්ල එකන මැගනෙටික් ෆිල්ඩ එක තියන්නේ වෙන නෝත්පෝල්ල එකගේ නම් සෞත්්පෝල්ල එක දිහාාවට ඒ කියන්නේ අපේ මේ දබරයගෙල්ල යොමුවෙෙන්න්න ඕන මේ පැත්තේනම් අර පැත්තට මෙන්න මේ විදිට වන්න මේ වන්ඩි එක වෙන මේ පැත්ත ගැන කතාගරපාම ඒයාගේ කරන්ට් එකක ප්ලෝ වෙන්න වෙන මේ ඩිරෙක්ෂණකට ඒක කියන්නේ මෙන්න මේ ඩිරෙක්ෂකට එහෙනනම් අන්න ඒ කතා කරන වයිඩි එකේ ඒ පැත්ත තියෙන්න්න ඕන ෆෝස එක වන්න පැතේ කියන්නේ අප්සයිඩ් එකට ඒ වගේම තමා අපිමිඳ මේ පැත්ත ගැන කතා කරද්දි මේ පැත්ති කරටි එක පලෝවෙනවා ඩිරක්ෂණ එකක ම මේ දාලා තියන් ලෙප්හන් රෝල් එක යුස් කරල බලුවොත් අපිට පේනවා එයාගේ ෆෝස් එක තියෙන්නේ පහල ඩිරෙක්ෂන් එකට ඒ කියන්නේ එකෙනකට ඊක්ල් ෆෝසස් දෙක් තියෙනවා ඩිරක්ෂන් දෙකට මෙතන තියන්න එහෙන කපල් එක කපල් එකක් තියෙනවා කියන්නේ මේ පෝසගම හි තියෙනවා මේෆෝස්සිකම හිට තියෙන මෙයා මෙහෙම ඟලන එහනම් වන්න මේක තුමා ඩ. මෝට එක ඔපරේට්වන ප්‍රරින්සිපල්ල එක මේයා මේ පැතර දි නෝ මෙයා මේ පැත්තර දින පෝස එක ති නවා හම් මෝ එක කැරකනවා. අපි මේයි කරපු ම මෙන්න මේ සප්ලයක අයින් කරොත්හෙමකද වෙන්න අර චෙනරේටව එක නැතුවෙනවා එහනම් වන්න මේ ොට එක කැරකෙන එක නතර වෙනවා. අපි බැරිවෙලාවත් දෙන සප්ලයි එකේ එ තැන් ඩDC බැට්‍රිය එකේ දිෙක්ෂණ එක මාරුර කියලා හිත්ත. ඒ කියන්න මේ පැත්ැ පලස්න තියෙන්නේ මෙන්න මේ පස් තියන පැත්ේ පැත්ත රගෙන මයි තියන පැත්තේ පත්තර ගත්තොත් හෙම මේයාගේ කරන්ටික පලෝවෙන් ඩිරක්ෂණ එක මාරුවයවා. ඉස්සල්ලා කරටික පලෝවෙලා තියනෙන වන්න පෙන්නපු ඩිරක්ෂ එකට. හැබැයි මේ මාර ගොත්තයම කරන්ටික පලෝවෙන්න්න අනි ඩිරක්ෂණක ව මේ පැත්තිදම් ගුත්තම රට කියන්නේ. එතකොට මේ වන් ඉන්නගේ මෙ දකුණු පැත්ටෙන් තියෙනවා යින් ඉන්නගේ පෝස එක තියෙන්නේ පහ ඩික්ෂණ එක කරනේ. හක් අර වයින් ඉන්න තියන පහල ඩිරක්ෂකට එහ අම්මකද න මෙරෝට එ කැරකෙන්න්න ඕන අනිි පත්ත. ස්ල් කරකන ලෝ ික්ෂන කන දැන් රන්න න්ට ලෝ ස් ක් මේක තම ඩ මෝටක් ඔපරේටන ප්‍රන්සිිපල්ල එක අපි පොඩ්ඩක් බලම වඩිය කක් ල ට ල හොදරම පහැදිලවේ ම ක්ස්ටන් කර ප්‍රසිිපල්ලක හොමද ද මෝටක වැඩරන්න කියනක මේ තියන්නේ ඩ මෝට අප බලපුහාම පේන හැටි එතරම ඔගලන්ට පේනවා මේ ඩ මෝට එක පොටක්ෂණ එක තින වුට කවරෙන් එක තම අප පේන තිෙන ඒට අමතරව අපට සප්ල දෙන්න පුුවන් වයස් දෙ එකක් එලියට රන්තියෙනවා මේ තියෙන්නේ ඩ මෝට එක කොහොමද මේ ඇතුළ හැදිල යන්නේෙ කිය එක ඔගලන්ට පේනවා මෙන්න මේ තියෙන්නේ ශාප් එක මේ තියෙන්නේ අපේ ස්ටේට එක මේ තියන්නේ රෝට පාට් එක මේක බලපුහම ඔගොල්ලන්ට පේනවා මේ තියෙන්නේ හර කතාකරපු බ්‍රශෂ් දෙක. මේ බ්‍රශස් තිබූ නැත්තං. අපි හිතමුමං ඔබ ලන්ට කිව්වා මේ එකක වැඩ කරන්නේ ඉලෙක්ට්‍රොමෙගනෙටික් ඉන්ඩක්ෂන් ප්‍රින්න්සිිපල්ලෙගේ. එතකොට වයින්ඩින් මෙ ඩිරක්ෂන් එකට තියෙනවානම්. මේ අපි හිතමු රොටේට්වලා අංශක එකසි අසුවක් හැරකුණා කියලා අන්සක එක අසුවක් හැරකුණට පස්සේ මකද දෙ වෙන්නේ මේ පැත්ති තිබ වයින්ඩින්න එක වන්න මේ පැත්තට යනවානේ වට මේ පැත්තරේ වයින් ඉන්න එකවට පස්සේ දැන් එයාගේ. ර එක පලොවන්න මෙට මේ ිරක්ෂණනට කලින් තිබ් අනි ිරක්ෂණකට තන් ිරක්ෂණ එක මරුණ. ඒ කියන්නේ මේ පැත්ත තියෙන වයින් ඩින්න එකේ දැම්ෆෝස් එක තියෙන්නේ කලින් තිබ ඩරක්ෂණ එකට ඔපසිට ඩිරක්ෂ එකට. එහෙ මනං දැන් වේකසි අසුව කරකුණාට පස්සේ මේ මෝටකට එතෙනින් හට ආයි කරකිෙන්න විදියක් නෑ. එහෙනම්. පිට ඕනවෙන්න ඇතරම මෝට එක කන්ටිනස්ලි රන් කරන්නන. එහෙනම් මේ ආංික තුන්සේ හැටක් කරෝ ගන්න හෙමනැත්ත මේ කටිනස්සලි අපේ කාරය ඉවර වනකම්මරයා රන්කරය ගන්න ඕන්නන් අපිට මෙන්න මේ බ්‍රෂර්ස් ඇප්ලයි කරන්න වෙනවා. මේ තියෙන්නේ මෙෙන මේ ස්ටේට එකට අදාළ වයින්ඩින්ටිතමා මේ තියෙන්නේ. මංඉස්සල් ගොලන්ඩ කිව්වා ස්ටේට එකේ පර්මණන් මැගනෙට තියන්නත් පුළුවන් ඉලෙක්ට්‍රෝමෙක්නෙට් තියන්නත් පුළුවන්. පර්මණන් මගනට කියන්නන්නේ අපි දන්න නෝමල් සෞ පෝල්, එක ඒ මැගනේ කොලිටියයක නැතිවෙලාහන්නන්නේ. හැබැයි ඉල්ෙට්‍රමැගනට එකක් කියියස් කරොත් හම ලෙක්්‍රමගනට්ක් කියන්නේ නොම වසරදි වගේ අපි ගෙනගත්තා ඇනගට කොවිල්ල එකක් කොතලා මෙර සප්ලය එකක්දලා යටඩුගොටික ලංකල්ල බලවා එතකොට අපි දක් යකඩකූර මැගනෙටික් ගතියක් කියෙන. හැබයි අප අපවර සප්ලක අයින් කරපු ගමමකදනේ ඒගේ මග්නෙටික් කොලිටක නති වෙලා යන. අන්න ඒ වගේ හදාගන්නකට අපි කියනවා ඉල්ෙට්‍රෝමගනෙට් එකක් කියලා. පර්මණට් එක වගේ මේ අපි සප්ලයික අයින් කරපු ගම යා මගනටික් කොලටික ැතිවෙලා නවා. අන්නන්නේ මැගනෙටික් කොලිට එකක දෙන්න අප ස්ර ලෙක්්‍රමගක්නට එකක්ත්න අපිට මෙන්නමේ කොල්ස්ටික ඕන වෙනවා. මෙ මේ තමා මේ ෆිල් කොල්ලි කියන හමනත්තැ ස්ටේට එකට අපි සප්ලය එකකදන කොල්ලිකතම මන්න මේ තිය. මේක පේන දිර මයාවිල්ල ට පෝල් මිශින්න්න එකක්. ඒ කියන්නේ මෙතනින් අපි හදාගන තියන්නේ මෙයා අද් පෝලන මෙයා නෝත් පොල්. අපිට පුළුව මෙයාගේ පංශය අපේ ඕන කරන ංශ එකකනුව මෙනවේ පෝල් ගාන වැඩි කරන්න. අපිට වශ්‍යන පෝෆෝල්ල එකක් ගන්න තව පෝල්ස් දෙරක් මේ පැත්වෙන් දෙන්නයි තින්. මේ තියන්නේ හොගොල්ලන්ගේ රොට. ඔන්න රොටයක තම ඔොල්ලට පේනවා. ටයක තම කැරකෙන පාට්ට එක. මේ තියන්නේ කොහොමද ඔගොල්ලන්ගේ ප්‍රර්මණන් වවැක්නෙත් දුන්නොත් මෙෙන මෝටයක වැඩ කරන්න කහොමෙන මේ තියෙන්නේ වන මේ ඇවිල්ලා වෙන බ්‍රශ් එකට ඇටශ් කරලා තියනෙ ස්පලිට් එකක් එතකට මේක වෙනම පාට් දෙකක් තියෙන්නේ. ඉස්සල්ලා මං කතාකරපු මෙවේ බ්‍රශ් ඇප්ලයි කල් යෙන්නේෙ ව මේ දෙකේ ගෑවන්න. එතකොට මේවාන් ඉන්න එකසි අසුවක් කැරකිලා හිටාවට පස්සේ? ගේ ප්‍රශ්නයක් වෙන්න නෑ මෙ මේ බ්‍රශස්වලිින් මෙන්න මේ දීලා තියෙන විදිහට කරන්ට එක යන්න ඩිරෙක්ෂණ එකටම ්ලෝෙනවා. අපි බැරිවෙලාවත් මෙ මේ බැක්ට්‍රික අනි පැත් හැරවොත්. ඒක න්න මේ ප්ලස් පැත්ත මේ පත්තර දීල මයි පැත් මේ පත්තර දුන්නොත්පුොකොද න්න ඕනේ මෙයා රොට් න ඩිරක්ෂණ එක අනිත් පැත්ත හැරෙන් ඕන හැමනත්තා මාරුව වෙන්න ඕන පොසිට් වෙන්න ඕනේ. ඔගලන්ට තේන මේක දිහ බලපුහම බලන්න තියන නොත් පොල්ල එක න සවද් පොල්ල එක එතකට ඔගොල්ලාන්ගේ මක්නෙටික් ෆිල්ඩක තියන්න අර නොත් පොල්ලකන වත් පෝල් ඩිරක්ෂන් එකට. මේ තියෙන්නේෙ කොහොමද හ මෝට සප්ලය න්නහ වැඩර න ම ගලට පෙ න ද නිල් ප තියන ල් පට ේ ම රට ඔගලන්ට පේන ඇති එකකසි අසු කැරුණට පසමද වෙලා දෙන. මෙතනින් දෙන පවයක හමනත් සප්ලලා එකක කන්ටි නෝස්ලි මෙතන. ඇැවි ගැව අනවාහන එකසි අඇසු කරකුුණා කියලා මෙයාගේෆෝසගේ ඩිරක්ෂ එක මාරු න්න නැහැ කටිනියස්ලි යරන් වෙන. ඒක තම පෙනලතින ඔබලට කොම ඩික්ෂණ එක මාරුවවෙන්න කහොමද ෝස්ස එක තක පප්ලයි වෙන්න කියනක වම පෙනලතින බල. ට ලුවන් අපමශින් එක ස්මූත්ලිමශිණ එක රන්වෙනන වෙන වයින්ඩින් ප්‍රමාණය වැඩි කරලා මේගේ කන්ස්්‍රක්ෂණ එක කරන්න එතකොට මෝට එක අපිට අශගරන්න කාරයනුව අපි පුුවන් ස්මූත් බවල් අඩු වැඩි කරගන්න. දැන් අපි බලමු රොටයක රන්වෙනකොට එකයන්නේ රොටේෂන් එක සිද්ධ වෙනකොට මොකද්ද මේකේ ඉන්ටර්නලි සර්කකිට්ටකට වෙලා තියන්න කියලා. සකිට එක කන්දොත් සිම්පල් සකටක් ඇන්දොත් ආමේචය එකක රීප්‍රසන් කරන විදිහයට මේතිය එන්නේ අපේ ආමයචයකට දෙන සප්ලයි වෝල්ටේච. එතකොට අපි ඇත්තරම ඉස්සලාම ඉන්පුට්ටක දෙන්නේ ෆිල් වයින්ඉ එකටන මේ ෆිල් වයින් ඉ එකට අපි කරන්ටකක් දුන්නට පස්සේ මැගනටිකල පලක්ෂ එකක් හැදන හින්දා ඉන්ඩක්ෂන් ප්‍රීන්සිපල් එක නුව මොකද වෙන්න මේ රෝට පාට්ට එක ඒ එකක් හටගන්න ඕනේ එම ැත්තැම් කරට එකක් ලෝවෙන්න පටන් ගන්න. එතකොට මෙයාගේ කරන්ටක ප්ලෝවෙනකොට මොකද දෙවෙන්න ලෙන්ස්ගේ ප්‍රීන්සිිපල් එක ලෙන්න්ස් ලෝ එකට අනුව මේයාගේ කරටිකක්්ලෝවෙනකට මකතු වන්න මෙයාගේ මේ කරන්ටි එක පලෝවිෙන ිරේක්ෂන් එකට උපසි ටිරෙක්ෂණට මෙයාගේ බැක්ඊම එකක් හැදෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ආමේච ෝල්ටේ් එකට ඔපසි ිරෙක්ෂණ එකට තම වෙන්න මේ EB. කියන බැක්ම ෆෝල්ච් එක චනරට්න්නේ. අපි හිතමු මේ තියෙන ඉදිරගත්ව දැ ඉන්න ප්‍රස්්නා කර එක පලෝ වෙන්න වන්න මේ ඩිරක්ෂ එකට එතකොට මේක මේ සප්ලයි වෝටජ් එක අපි වී කියලා රිපසන්් කරත්ේම ඔබල සිපල්ච පෝ් ලෝ එකඇප්ලයි කරොත් අපට පුළුවන් මේට ක්වේශ එක කලළියාගන්න ව අ Rව EB කියන ජෙනරේටන බැක්කම එක අපට රිප්‍රසන් කරන්න පුළන් වෙන මේක්ේෂණ එක එ සඉස පෝ ඒ කියන එක. ඒ කියන්නේවෙක එන් කියන්නේ මේ රොටායක රොටේටන ස්පීට් දෙක. සයි කියන්නේ ලක් ප පෝල් මකද සමහර මශිනල පෝල් එකක් දෙකක් හතරක් අවශ්‍යතාවයනුව පෝල්ස් ගාන වෙනස්වෙන්න පුළුව. ඒ කියන්නේ පෝල්ස් ගාන අනුව මේ EB කියන බැක්කමF එක වෙනස් වෙන. කියන්නේ කඩක්ටර්ස් හොස්චර ගානක්මයාගගේ තියෙනවාද කියනක පී කියන්නේ නම්බර පෝල් පස් ඇන් ඒ කියන්නේ අපි යස් කලා තින කඩක් එකේ කෝ සෙක්ෂනල් ඒරියා එක මර කලල්ලි ඒකේෂණ එක තමා මෙතන තිෙන්නේ අපට ලියන්න පුළුවන් සප්ල ල්ටජ් එක වවස් ලෝවෙන කරන් එකට ආමච රෙසිස්ටන් පල බැක්ම කිය මේක තියන විදිහට අපි මේක මල්ටිපලයි කරත්තයම මෙ දකුණු පැත් ගම් පත්යිදක් පැත්තම අයි ඒ කියනෙින් මල්ටිප්ලයි කරත්තයම බැයික්ේෂ එක V EBI අස්කයා ආරය කියලා ඉක්ේෂණ ජනරට් කරගන්න පුුවන්. ඕල දන්න ඔබල ඕලවල් කාලින්ඳං ඉගෙනෙන තියෙනවා VIයි. ඒක කියන්නේ ඉල්ලෙට්‍රිකලි ජෙනරේට් කරන පවාවයකක් අපි රීප්‍රසන් කරන ඉක්වේශ එක ව අයි. එනම් V අයි ඒ කියනින් අපට රීප්‍රසන් කරන්නේ. න්න මේ මෝට එකට දෙන ඉලෙට්‍රිකල් සප්ල පවා එක E අයේ කියන්නෙමකද E අයේ කියන්නේවෙන්න මේ ඉලෙට්‍රිකල්ටද මැchanical පව පඩියස් බයිද මෝට කිය එක ඒ කියන්නේ අර ගන්න ඉලේ‍රිකල් පව එක වන්න මේ රොට රොටේට වනකොල ජැනරේට් කරන ප්‍රඩියස් කරන මැකනිකල් පවා එක අයේස්ක්‍රයා ආරය කියන්නේ මේ රොට්නකොට ඇතට මඔබල දන්නවා කිසිම එකක් අයිඩියල් නැ හ වේමේශින් එකෙත් ලොස්සකක් තියෙන පුළුවන්. අපි දන්නවා අපි ලොස්සක රීප්‍රසන් කරන්නේ ලට එකක දන්නව නම් අයේස්කයා ආරය කියනකි. ඒනම් මේ අයේස්කියයා Rරඒ කියන්නේ මෙඩ මේ ආමේච වයින් ඉන්න එකෙන් ගන්න පවල් ලොස් එක. එහෙන අපිට ලියන්න පුළුවන්ට මේ ඒකවේෂන් එක මාරකොරොත් අපිට ලිය ගන්න පුුවන් EBIයේක වයේ ම Iයේස්කයා RRA කියලා. ඒ කියන්නේ ඇත්තටම මොකක්ද මේ කියන්න. EB අයේ කියන්නේ. මසින් එකේ රොටවය එක රොටේට්‍රෙනකොට අපිට හම් වෙන මැකනික අවට්පු් පව එක. Vයේ කියන්නේ අපි දුන්න සප්ල එක. අස්QRරය කියන්නේ ලොස් එකන ඊකේෂණ එක ගන්න පුළොමකදද. හැමතිස්සේම අපිට හම්බෙන අවුට්පු් පවයක ඉක්වල් වෙන්නේ ඉන්පුට් පවයක ම පව ලොස් එක. අයිඩියල් එකක් නම් අවටපු් පව එකක ඉපු් පවයකට ඉක්වල් වෙන්න ඕනේ අපට අන්තිමටම හම් වෙන ගොස් මැකනිකල් පව පොඩියස් කරන එක මෝට එකෙන් පොඩස් කරන පව අපිට කියන්න පුළුවන් V ම Iස්කයා Rඒ එමනැත්තං ඉන්ප් පවම පවලොස්. අප දැන් බලමු මොකක්ද රොටේට් වෙනකොට මේගේ ටෝක එකට මොක්ද වෙලා තියෙනක. එහනම් අපි දැන් මේ රෝටේට වෙනකොට මොකද වෙලා තියෙන මෙයා රොටේට් වනකට මෙන මේ ශාක්්ක රොටේටන ස්පීඩ් එකනුව ඕන කරන්න පවයක වෙනස්සේවා ස්පීඩ්ඩක සහ එයාගේ ටෝක ගනුව. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙයා ශාප් එක රොටේට් කරන්න ඕන කරන්න මැකනිකල් පවයක ටෝ ඔමේග කියලා. ටෝ කියන්නේ මේ අපේ ලෝඩ්ඩ අනුව එයාගෙන් ගන්න ටෝක එක. ඔමේග කියන්නේ එයාගේ රොටය එක කැරකෙන ඇන්ගියල වෙෝසිටිය එක. රේඩියන් පස් ස එකකන් කියනෙක්ෙන. අපි දන්නවා අප කලින් කතරලින් ස්යිඩ් එක දිමං ඔගලටිකිුව. ො ැකනිකල් පවා අවු්පුට් එක අපිට හම්බෙන ඇත්තම පවා ඉන්පුට් පව මයිස් ලොස් කියන එක එයා ඉක්වලුනේ EB අයිඒ කියනෙකට. එහෙනම් මේ අපි හම්බෙන සම්පර්ණ මැකනිකල් පව පොඩිය එකෙන් තම අර ශාප් එක රොටේ් කරන්න. ඒනම් E.B. අයියේ කියනෙක්ෙන යික්වල් වෙන්නඕන මේ ශාප් එක රොටේට් කරන්න ඕන කරන පවා එකට. එහෙන EB. අයියේ කියනෙක්ෙන යික්වල් වෙනවා ටෝ ඔමේග කියනෙ එකට. ඔල දන්න ඕ Omega ඔගඒක්ේශ 25ක් කියනෙක්ෙනට ඒකේෂණ එක ඔබල හලෝල් කාල ම් දන්න ඉක්වේශන එක. එන ෆයිනල්ලි අපට මේ ඒක්වේෂ එක අප ඒේෂන් ඇරෙන්ච් කරන්න පුළුවන් E A6. එහෙනම් අන්තිමට මෝබල්න්ට මේ ඒේශෂණ එක සුළු කරලා අරගෙන එන්න පුුවන් වන්න මේ ඒකේෂණ එකට. බලන්න PSIZ 25 මේ හැමෙක්කෙනම කොන්ස්ටන්. අප මේ මෙව ප්‍රසන් කරන්න පුුවන් කේ කියල කෝන්ස්ටර් හ ඒනම් අපට ඒකේෂ එකක් ලියා ගන්න පුළුවන් මෙයා කෝන්ස්ටර් නම් මකක්දමය කියන්නේටී කියන පපෝෂනල් වෙන්න සයිට අයිඒ කිය මල්ටිපිකේෂන් එකට ඒ කියන්නේ මෙ රෝටය එකක රොටේට් වෙනකට ප්‍රොඩියස් කන ටෝක ප්‍රපෝෂණල් වෙන තෝක එක රඳා පවතින්නේ මෝට එකේමන් ෆිල් පලක් එකයි යගේ ආමයිච එක ප්ලෝවෙන කරන්් එකයි මත. දැන් අපි බලමු ඩDC. මෝටර්ස් කියෙන කතා කරදදි. ඩ මෝටර්ස් අප ඇපලිේෂන් කලා අප සහරවෙලාවට හයි ටෝක ඇප්ලිකේෂන් තියෙන සහරවෙලාට අපට ඕන කරනා මෝට එකේ. එක්කම ස්පීටඩ් එක එකැ වේරි වෙන නැති කෝන්ස්ටන් ස්පීඩ් ඩපලිේෂ් එකකම්. අනන්න ඒ අනුව මෙෙනම ඩස. මෝටර්ස් වර්ග කිීපයක්ම තියෙනවා. . න්් මෝටර් සරිස් මෝටර් කම්පවන්් මෝටර්. එකකොට මේ ගොල්ලන්ගේ මේ වේරේෂ එක කරලා තියෙන්නේ. ෆිල් වයින්ඩින්න එකයි ආමච වයින්ඩින්න එකයි කනෙක්ෂන් දී තියෙන ආකාරය වෙනස් කරල තමා තියෙන්නේ. ඩ කම්පෞන්් මෝට එකගත්තාම මේ කම්පවන්් මෝට එකත් හොටස් දෙහකට බෙදෙනවා ෂෝට් ෂන්. ලෝ ෂන් කියන එක ඒ දෙන්නත් වෙනව කමිලේටවන් ඩිෆරන්ශල් කියලා තවත් කොටස් දෙකට පිට පෙදාගන්න පුළුවන්. ඩ ෂන්් මෝටෝගලාන ෂන්් කියනකෙෙන්ම තේරෙනමකක්දමය කියන්නේ පැරලල් කියන එක. ඒ නම් මේ බලන්න ඩ න්් මෝට එකක් ගත්තාම ඩ ෂන්ට් මෝට එකේද ෆිල් වයින්ඉින්න එක ආමේච්ච වයින්ඉන්න එකත් එක කනෙට්වෙලා තියන පැරල් වෙන විදිහිට. මේක විදිට බෑන මේතියෙන්නේ ඒසකිට් එක මෝගලන සරලව රීප්‍රසන් කරත් මේ තියෙන්නේ ඔබල්ලන්ගේ ආමේච එක සයිඩ් එක ජෙරට් කරනක් බැක්කීම එක Eබ එක මේ තියෙන්නේ ශාප්ටක දාලා අපේ ලෝඩ්ඩ එකට දී ල තියෙන්නේ සප්ලයි වෝටජ් එක වී කියල දී ලතියෙන්. එතකොට මේ ගොල් මෙයාගම RRSH ඒ කියන්නේ ශාප් එක න් වයින්ඩිඉ එකේ ෆ්‍රසිස්ටන්ස් එක මෙනම RRS කියනෙක් කියෙනා සාමාන්‍යෙන් R ආමේච එක රෙසිස්ටන්ස් එකට වඩා වැඩි. අපි මෙයාාව තියාගත්තොත් දෙෙනන වෝල්ච්ච එක. වීෙන වෝල්ච් එක කෝන්ස්ටන් තියා ගත්තොත් RRSH කියෙනෙක්ෙනයි වී කෙනෙක්කෙනයි දෙන්නම කෝන්ස්ටන්ට වෙනවා. මේ දෙන්න කෝන්ස්ටන් නම් වන්න මේ අH් කියනෙක් කෙනත් කෝන්ස්ටන්ට් එකක් වෙනවා. ෆයිනලි අපිට ගන්න පුළුවන් මෙයාගේ ජෙමරේට් කරන ප්ලක් එක ප්‍රපෝෂන් වෙනවා IH. හෙමනත්තා වන්නමන් ෂන්් සයිඩ් එකින් යන කරන්ට් එකට. මේ නිසා, මෙ ෂන්් මෝට එකට අප කියනවා මෙයාවිල්ලා කෝල්ස්ටන් ලක්ස් මෝට එකක් ඇය මේ සයි කෙනෙක්කෙන ප්‍රපෝෂන් වෙන්නේ වෙන මෙයාගේ යන ්ලෝවෙන කරන්ට එකට හිද . ෂන්ට් මෝට එකක් ගත්තාම අපිට පුළුවන් ටෝයි එයාගේ ටෝක එකනුව ස්පීඩ් එක කොහොමද වරයේෂන් වෙන්න කියලා එයාගේ ඒකවේන් හකින් රීප්‍රසන් කරන පුළුවන් අපිට ටෝකෙනෙක්කෙන සයි අයියේ කියෙනෙක්කෙන ප්‍රපෝෂන් වෙනවන න් ෝටකක්ගත්හමයාගේමකක්දවවෙන්න ස්පශලයා සයි කියනෙක්කෙන ප්‍රපෝෂන් වෙනවා මෙන්න මේ ෂන්ට් ෆිල්ඩ එක යන කරන්ට එකට. එහෙනම් IH කියනෙක් නමකද අප R කියනෙකෙන වෙනස්කලටත් නැත්තම් වී කනෙක්කෙන වෙනස්කලත් නැත්තමකද වන්න කියනෙක්ෙන කෝන්ස්ටට් වෙන වන සයිකනෙක්ෙන ඩරෙක්ලි ප්‍රපෝෂන් වන්න හිද I කෝන්ස්ටන්ටු නොත් මෙන්නම සයි කියනෙක්කෙන කෝන්ස්ටන්ට් වෙනවා. ඒ අමකක්ද වෙන්නේ. මෙන්න මේ මෙන්න මේ සයිකනෙක්ෙන තමයිකෝස්ටන්ටික. හෙන කෙලින්ම දැන් එයකෝන්ස්ටන් එකක් නා ජෙනරට ටෝක් එක ප්‍රපෝෂන් වෙන්නේ ්ලෝවෙන ආමේච්චය කරන්ට එකට. ඒනම් අපිට ඩස මෝට එකක් ගත්ත හම ස මෝටක මං ගොලන්නන කල ොත් කිවවා මේ ජැනරට් කරන බැක්කම්් එක මෙට මේ ඊකේෂණ එකට සමාන වෙනවා. ෆයිනලි අපි ලියන්න පුළුවන් මෙෙන මේ එන් කියනෙක් කියෙන ටර්න්ස් ගාන ය අපි වෙනස් කරන්න නැහැ යි වෙනස් වෙන්නෙත්නත්තං දඩ් වෙනස් කරන්නෙත්නැත්තම් ප වෙනස් වෙන්න ෙත් නැත්තං මෙ සේරමැවිල්ල කෝන්ස්ටන්ට් එකක්. ඒනං අපිට ලියන්න පුළුවන් එ කියනෙක්කෙන. එන් කියනෙක්කිෙන කෙලින්ම ප්‍රපෝෂන් වෙන්න මෙ මේ E.Bීට. මිනමේතිික කෝන්ස්ටනං. නවේතික කෝන්ස්ටන්නං එන් කියනෙක්කෙන ප්‍රපෝෂන් වෙන්න E.B කියනෙක් කියෙනට. කලින් ඒකේෂණ එකෙති මං ඔගබලට පෙන්වා EB කියනෙක්ෙනා ප්‍රපෝශන් වකාද V ම R පිකේෂ කල්වා Vක EB IA R ඒ කියනක්ෙන.න් මෝටසිරිස් මෝට ඕනව මෝට එකක් ගත්තාම අපි ඩිෆයින් කරන මේ ගොල්ලන්ගේ කෙරෙක්ටර් ස්ටික්ස් වර්ග තුනක් ඒ කියන්න මේ මෝට එක පොෆමන්ස්ක පසන් කන්නන සාධක තුනත්තමා මේ කරට ස්ටික්ස් කියන්නේ. පලවෙෙන එක කොහොමද එයාගේ ටෝක එක. මිශන් එකේ ටෝක එක මෝට එකේ ටෝක එක කොහොමද එමශන් එක ප්ලෝවෙන ආමේච කරන්ටකත් එක්ක වෙනස් වෙන්නේ කියන එක. සගන් දෙක තමා එයාගේ ස්පීඩ් එක මෙන්න මේ මෝට රොට එක රන් වෙන ස්පීඩ් එක කොහොමද ආමේච කරන්ට එකත් එක් වෙනස් වෙන්න කියන එක. ෆයිනල් එක තමා එයාගේ ස්පීඩ් එක ටෝක එකත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ කියන එක. මේවා පොඩිපොඩි වෙනකති නෝගල්න්ගේ මෝට එකනු ඩ රිස්මෝට ෂන්් මෝට කම්පවන්් ර්ගතුනත්තිේෙනවානේ ඔය වර්ගතුන ඒගොල්න්ගේ පොඩිපොඩි වෙනස්කන්ති නෝ මෙනමේ රත්තුවවෙස්ටික් ගත්හමම්.ඩ ෂන්්මෝ ෂන් මෝට එකක් ගත්තහම එයාගේ ටෝක එකයි ආමවෙච්ච කරන්ට එකයි කොහොමද වෙනස්වෙන්න කියන එක තම මන්දඋගොලන්ට කියන්නේ යන්න. ටෝ කියනෙක්කෙන ප්‍රපෝෂන් වුණේ සයි අයියේ කියනෙක් කෙනට. එහෙනම් අපි මෙගේ පලොට් කරොත්තේම ටෝක එක කොහොමද ආමේචය කරන්ට එකත් එක වෙනස් වෙන්න කියන එක වෙන සයි කියෙක් කියෙන අපි ජනරේටන ්ලක්සකට අදාළ දේවල් වෙනස් කලින් නැත්තම් මෙ කෝන්ස්ටටින. එහෙනම් ටෝ ජැනේටන පඩියස් කරන ටෝ එක ය ඩෙක්ටර් ප්‍රපෝෂණන් වෙන්න අයිඒයට එහෙනම් මේක කෝමද වෙන්න ඕ මේ වයික එමක්ස් වගේ ආකාරය මුල ලක්ෂය හරහා යන රේකාවක් තමා එන්න ඕ. මේ කතා කරන්නේ කොහොමද ඩසේෂන්් මෝටයක ආමේච්චය කරන්ට එකත්ක ස්පීඩ්ක වෙනස් වෙන්න කියන එක. අපි දන්නවා කලින් ඒකේෂණ එකෙන් මෙට මේ කේෂණ එක ගොලදන් දැනටම දන්නවන. Eක V ම IARA එහනම් මෙ මේ එන් කියනෙක්ෙන උක්ත කරගත්තොත්. අපට ඊක්ේෂණ එකක් ලියන්න පුළුවන් එන්නේක V මIර ඕ ස ප Z කියනෙක් කියෙන. කෝස්ටන් ය් වෙන කරන්න ඒනම් කෙලෙම්ම එන් කියනෙක්ෙන ඒක්ල් වෙන්න වෙන මේට අපි කෝන්ස්ටට කදදා ගත්තොත් කේ කියලාේ ව ම Iෝව සයි. එහනම් අපට පොළුවන් අන්තිමට අප ගත්තොත් හෙම වන්නම සයි කියනෙක්කෙන. සයිකනෙක් ල උගලන් යිසලකවා ෂන් පෝට එක ගත්තහම සයි කියනෙක්කෙන සාමාන්‍යෙන් වී කියනෙක්ෙන අපි කෝන්ස්ටන් තියා ගත්තොත් සයි කියනක්ෙන ලක්ස් ප පෝල් කියෙනෙක්කෙන ව එහෙනම් ෆයිනලි nන් කියනෙක් කියෙන ප්‍රපෝෂන් වෙන්න V ම අAR ඒ කියනෙක් කියෙනට. අපි පලොට් කරොත් එහෙම කොහොමද මේ ආමේච්ච කරන්න. අයිඒ කත්තෙක්ක ස්පීඩි එක වෙනස් වෙන්න කියන එක මෙන්න මේ වගේ පේන ඔගොල්ලන්ට මෙන මේ වගේ ග්‍රා් එකක් තමා පලොට් වෙන්න. මේක දිහ දැක්කාම ආලට පේනවා. අපි ආමේචය කරන්ටක වැඩි කරා. ආමේච්ච කරන්ටක වැඩි කරා කියලා ස්පීඩ්ි එක ලොකුවේරේෂ එකක් පේනෙ ැහැ. වෙන්න මේහාරේදි බලන්න මෙ කෝන්ස්ටන් නැවෙලා පුංචි වෙනසක් තමා වෙන්න. ඒක යන්නෙ සාමාන්‍යයෙන් අපි ඒ හින්ද කියනවා න්න මේ වෙනසක් වෙන්න ඇතින්ද. මේ අයවෙල්ලා කෝන්ස්ටන් ස්පීඩ් මෝට එකක් කියලා. ඩ ෂන්් මෝටක කෝන්ස්ටන් ස්පීඩ් මෝට කියන නමිලුත් අපි හඳුන්න්නවන්නේ වෙන්න මේ හේතුව හින්ද තමයි. මේ තියන්නේෙ කොහොමද ඩෂන්් මෝට එක. ස්පීඩ් එකයි තෝක එක අතර රිලේෂ එක තියෙන්නේ කිය එක තම මේ පෙන්නලා දෙෙන්නේ. තකොට ගත්ොත් ටෝක එක වැඩිවෙන්න වැඩිවෙන්න යාගේ ස්පීටඩ්ක පොඩ්ඩක් කඩුවෙනවා. ඇපිකේන් ස. ෂන්් මෝටර්. තකොට ඩDC ෂන්් මෝට් එකක් ගත්තහම මෙයාගේ තියෙන ප්‍රධානම ලක්ෂණයම ද ස්පීට් එක අපට කොන්ස්ට ස්පීට්තියාගන්න පුළුව ොස්ට ස්පට තියාගන්න පුලුවන්න ඒකැන් අප පලිකේෂන් එක මේල්ල පපලිකේෂන් වෙන්න ඕනේ කොන්ස්ටන් ස්පීර් තියා ගන්න පලිේෂන් එක. දාහරණ විදිහට ගත්තොත්තුහෙම ලේත්මශින් එකක් ලේත්මශින් ඩ්‍රලින් එකක් ඩ්‍රයින්ඩ බ්ලෝවස් කම්ප්‍රසස් මෙ මේ වගේ ඒවට තමා අපි ඩීසිෂන්් මෝට එකක් යස් කරන්න මේ තියන්නේ ඩස මෝටස්සල දෙවනි තවි් එක ඩසිරිස් මෝට උපොල්ල සරිස් ව්හම වල්ලන්ට තේරෙනවා ඒවා සමාන්තරගතන මේ තියෙන්නේ ශ්‍රේණි ගත වෙන දිහට ඒ කියන්න අපේ තියෙන ප්‍රධාන වයින්බින් දෙකැවෙල්ලා සීල් වයින් ඉන්න එකයි චයිඉන්න එකයි මෙන්නම ිල් වයින්ඩඉන්න එකයි ආමේච් වයින්ඩඉින්න එකයි දෙකට කනෙට කරලා තියන්න සරීස් වෙන විදිහට. ඒක අන අපි ගත්තත්තයෙම කරන්ටක සලකෝත්තුහෙම ආමේච කරන්ටක ෆීල් කරටකට වෙනමඩි සරීස් මෝටකේඩ හැමතිස්සේම ඒවල් වෙනවා. මෙයාගේ අපි කන්සිඩ කරොත්තහෙම සීරිීස් ෆීල් වයින්ඩඉන්න එක ආ රෙසිස්ටන්සික ආස් කියෙනෙක් කියෙන එයා වන්න මේ ආමේච්ච වයින්ඩ ඉන්න එක රෙසිස්ටන්සකට වඩා පොඩ්ඩක් අඩයි. ඊක්ෂණ එක ලිවෝත්හෙම ජෙනරේට් කරන පලක්ස එකට අපි දන්නවා මෙයා සීරිී හින්ද මෙයාගන අඒ කියෙනෙක්කෙන අF කිරරිකි අට සමානයි ෆිල් කරන්ට එක ආමේච කරටකට සමානයි. ඒන අපි දන්නවා සයි ජනරේට් කරන පලක්ස එක ආමේච්චය කරෙන්ට එකට ප්‍රපෝෂන් වෙනවා. එහෙනම් සයි කියෙනෙක්කෙන අයේට ප්‍රපෝෂන් වෙනවන අපිට කොයිවෙලාකෝ ඩ සරිස් මෝට එකක් ගත්ත හමහෙන මෙයාගේ ප්ලක්ස් එක කෝන්ස්ටන්ට් වෙන්නේ නැහැ. ඒ යන්න ලෝඩ් එක චේන්ජ්වෙනකොට අ එකයි අඒයි චජෙනවා එහෙනම් අර ප්ලක්ස් එකත් චන්ජ්වෙන්න ඕන. ඒ හිදා අපි ඩසිරිස් මෝට එක කෝන්ස්ටන් ලක්ස් මෝට ඇපලිේෂන් වට යදාගන්න නෑ එක න්නන්නේ ඩරිස් මෝට එක අපිට සලකන්න බැහැ කෝන්ස්ටන් ්ලක්ස් මෝට එකක් කියලා. ටෝ පීට්. රිස් මෝට මේ දැන් කතා කරන්නේ යන්න ඩDCසිරිස් මෝට එක පලවෙනි කරස්ටරික් චික්ස් එක. මේ කියන්නේ කොහොමද DCස් මෝට එක ස්පීඩකයි ටෝක එකයි අතර රිලේෂන්ශිප් එක හැදිලා තියෙන්න්න කියන එක. අපි දන්නවා මම් කලින් ෂන් මෝටක ගැන කතා රදදිිත්තෝ ලන්ඩ කිවවා ට කියනෙක් කෙනයි නතන් ටෝ කියනෙක්ෙන ඩිරෙක්ලි ප්‍රපෝෂන් වෙන්න ජනරට් කරන පොඩියස් කන ටෝ එකයි ඇගේ පලෝවෙන ආමේච කරන්ටකටයි. අපි සීරිස් මෝට එකක් ගත්තාම සීරිස් මෝට එකේ ෆීල් කරන්ට එක හැමතිස්සේම ආමේච්ච කරන්ටකට සමානයි. ඒනං අපිට ලියන්න පුළුවන් අපි දන්නා කොහොමත් සයි කියනෙක්ෙන සයි කියන්නේ පොඩියස් කරන ්ලක් එක ප්‍රපෝෂන් වෙන්නේ ලෝවෙන ආමේච්ච කරන්ටකට එන අපිට පයිනල් ලියන්න පුළුවන් ටෝ කියනෙක්කෙන ප්‍රපෝෂන් වෙන්නේ අඒඉ අ ඒ කියනෙක්ෙනට මේ කියන්නේ සීරි මෝට එකක් කන්සිද කරහම සීරිමෝට එක පඩියෂන ටෝක් එක මෙගේ ප්ලෝවෙන ආමේචය කරන්ට එකට කරන්ට එක වර්ගයට තමා ප්‍රපෝෂන් වෙන්න. අපි ඩීස මෝට එක ගත්තාම මෙන මේ බැකF එක මෙන කවේෂන් එක විප්‍රසන් කරන්න ඕනිෙලා ඔගොලො දැනටම දන්න. ම් ෆනලි අපට ඒකේෂණ එකක් ගන්න පුල මෙෙනන මේ වගේ. මෙයාගේ එ හෙම නැත්තා ස්පීඩ් එකන් කියනකව ද nන් කියනෙක් කෙන ෙන ප්‍රපෝෂන් වෙන්න ඕන EBටෝව සයි කියනෙක්ෙනටබසට කියනෙක්ෙනත් කෝන්ස්ටන්් එකක් ප කියනෙක්කෙනත් කෝන්ස්ටන් එකක් ඒ කියනෙක්කෙනයි දෙන්නම කෝන්ස්ටන්. එහෙන ෆයිනලින් කියනෙක්ෙන ප්‍රපෝෂන් වෙන්නේ ව ම අ ම, අ R ඕෝව සයි කියෙනෙක් කියෙනට මේ ඒකේෂණ එක ඇත්තට මාවේ වෙන මෙතනින් මේකට අප අපප්ලයි කර කර්ෂ්්ලෝ එක මෙයා වී නම් මෙ අයි අයිඒ නං මෙයවිලා ආ ඒ වෙනවා මෙයා ආ මෙන්න මේකටේර්ෂප්ලෝක ඇප්ලයි කරල තමා අපිටරේ ඒ විල තියෙන ඉක්වේෂණ එකාවේ මෙෙන මේ ඉකේෂණ එක Eව I R කියනෙක්ෙනගේ මේේ අපිනෙ E කියනෙක්ෙන උපතකරලතු මාම මේ උඩ පට් කළ කියල තියෙනෆයිලි වෙන මේ ඒකවේෂණ එක අ කියනෙක්කෙන කොමන් කරලා ගත්තොත් හෙම වෙන මේ ඒේෂ එක වලට හම්බෙන ව ම අERA RRS මේකේ අයිඒ කියනෙක්ෙන අයිස් ඒවල්න දෙන්න ඉන්න සීරිස් වෙලාන මෙෙන මේ අ. ආමේචය කරන්ස් කරන්ටකට ඒවොල් වෙනවා. රිස් මෝට එකෙට් අර වගේම අපිට කතා කරන්න පුළුවන් කොහොමද ආමේච්චය කරට ගත් එක ටෝක එක වෙනස්සන්නේ. කොම ආමේච්ච කරන්ටගත් එක ස්පීඩ්ඩක වෙනස්සන්නේ. කොහොමද ටෝක්යි ස්පීඩ්ඩ එක අතරයා රිලේෂන් එක තියාගන්න කියන එක. තැන් කතා කරන්න යන්නේ. හොමදරි මෝටහ එක ආමේචය කරන්ට එකත් එක්ක එයාගේ ජනරට් කරන තෝක එක වෙනස් වෙන්නේ කියනෙ එක. අපිට ලයන්න පුළුවන් මෝට එකේ ජනරේට් වෙන ටෝක එක ප්‍රපෝෂන් වෙන්නේ සයි අයියේ කියනෙක්ෙනට. සීරිී ස්මෝට එකක් ගත්තාම සීරිීස්මෝට එකේ ෆීල් කරන්ට එක ආමේචය කරන්ට එකට හැමතිස්සම සමානයි. අපි මේ පලෝවෙන ආමේචය කරන්ට එක ගොඩාක් අඩු අගයක් හම සයිකේනෙක් ෙනාමකද වෙන්න සයිකේනෙක්ෙන ිරෙක්ලී ප්‍රපෝෂන් වෙනවා අයි ඒට හෙමනත්තං ආමේච්චය කරන්ටකට. ෆයිනලි අපිට මෙන්න මේක්ේෂණ එක ගන්න පුළමං ඔගොලන්ට මේ කාවික හොඳි කලෙ සල්ලත් එෙන්නවා. මේේති එන්නේ අයිඒ කියනෙක්ෙන එම පලෝවෙන කරන්ට අඩුව අවස්ථාවද. අපි හිතමු කරන්ටක එන්න එන්න වැඩි වුනා කියලා පලෝවෙන ආමේච්ච කරන්ටක වැඩි වඋනත්මකද වෙන්නේ. මෙයාගේ සයි කියනෙක්ෙන ඒත් ෝ තිවා ඇයිඒ මෙයා වැඩිවෙලා වැඩිවෙලා සචරේට් වෙන. ඇහෙනම් ටෝ කියනෙක් නම්කතු වෙන්නන්නේ. දැම් මේේ සයි කියනෙක්න්න සචරට් වනට පස්ස කොන්ස්ට් වෙලා ව මෙ යා වෙල් ෝස්ටට් එකක් කියලා මෙයා කෝන්ස්ටන්ට් එකක් කලා. එහෙෙන සචරේට් වනාට පස්සේ ටෝක එක රෙක්ලී ප්‍රපෝෂන් වෙන්නේ ආමේච කරන්ට් එකට. ඇතකොට මෙය අයියේ කියනෙක්ෙනගේ ස්මෝල් වලවල්දී. කෙනෙෙන එන්න එන්න වැඩිවෙනකොටයි ජනරේටන ටෝ එක එකම විදි වෙන්නේ නැහැ අපි මේකට ඇන්දොත්තම ප්ලොට් කරොත්වයම ග්‍රා් එකක් අඒ එකත් එ කොහොමද මෙයාගේ ටෝක එක වෙනස් වෙන්නේ කියන එක අයියේ ස්පෝල් වැලසෝට මකද වෙන්න අයිඒ කියෙනෙක්ෙන ගොඩක් අඩු වැලි එකක් වුණ හම ටෝක එක අයි ඒ ස්ක්‍රයා කියනෙක්කෙනට තමා ප්‍රපෝෂන් වෙන්නේ. ඒ කියන්නේ අයිඒ කියනෙක්කෙන අඩු වැලිවල්ට එෙනකොට මෙන්න මේ වගේ කව්ග එකක් තමා එන්න ඕනි. අයිඒ කියනෙක්කෙන වැිකරගෙනනකොට ම කොට වෙන්නේ. සයි කියනෙක්කෙන කෝන්ස්නට් එකක් වෙනවා හැනම් ටෝ එක අයිඒ කියනෙක්කෙනට ඩිෙක්ලි ප්‍රපෝෂන් වෙනවා. ඒනම් මෙතනිින් පස්සේ මෙන්න මේ පෝයින්ට් එකේද අපි කිනෝමයා ගනෙටක සචූරට වෙලා එහෙනම් වන්න මේ අයියේ කියනෙක්ෙන වැඩි වෙනකටම කද වෙන්න ටෝක එක ඩිරෙක්ලි ප්‍රපෝෂන් වෙනවා. කොහොමදආමච්ච කරන්ට ගත් එක ඩසිරිස් හොට එක ස්පීඩ් එක වෙනස්ස නිකළ දැම්බලමු මේ එකේෂණ එක කල්නුත් ලිබ්වන. හෙනයින් කියන්නේ ස්පීඩ් එක කොන්ස්ටන්ට ව ම අරෝව සයි කියෙනෙක් කෙනාට සමාන වෙනවා. අපි මෙයා ප්ලොට් කරොත්ත එහෙම. ම අෝ මේ ගත්තත්ය කදගලට පෙන කියනෙක්ෙන පපෝෂන් වෙන්න ව ම අඒ කියනෙක් කියෙනට ැන ොල්ල පලොට් කොරත්හම ොහොම ආමේච කරන්ට එකත් එෙක් ස්පීඩ් එකක වෙනස්සෙන්නේ කියලා මෙන්න මේ ෆික එකේ තියෙන විදිහේ ප්‍රස්ථාරයක් තමා ඔගොල්ලන්ට එන්න ඕනේ. සිරිස් මෝට එක කොහොමද ටෝ ස්පීඩ් එකයි අතර සම්බන්ධය කොයි විදිරද හැදිල තියෙනෙ කෙනක තම මේ බලන්න යන්නේ. මෙයා ගත්තාම සිීරිස් මෝට එකේ ස්පීට්ර්ස ස්ටෝක් කියන කරස්ටරිස්ටික්ස් සාමාන්‍ය. රෙක්ටෑන්ගවල හයිපබෝලායක් වගේ ශේප එකක් තමා එන්න ඕනේ මෙන්න මේ වගේ. ඒක කියන්නේ ටෝක එක වැඩිකරගෙන වැඩිකරගෙන යනකොට ස්පීඩ් එක අඩුවෙලා ගිහින්තියෙන. ඒ කියන්නේ DCරිමෝට එකක් අපිට කොන්ස්ට ස්ප ඇපලිකේෂන් වලට යස් කරන්න බැහැ. හැබැයිරිස් මෝට එකක් අපිට පුළුවන් පටන්ගන්නට ආරම්භේද අපිට හයිටෝකෝඔන්නං මෙන්න මෙයා රිස් මෝට එක තමා ගැලපෙනම එක. ඩසිරිීස් මෝට එකක අපප්ලිකේෂන් ගත්ත හම්. ව ඩීසිසිරිීස් මෝට එක මොකද තන්ගේ යස් කරනා කියලා හහියිට ෝක පපලිේෂන්ෝට ඒකයන්න ඉනිශීල් පටන්ගන්න ඔඩේ යාගේ ඕෝකෙක ගොඩක් තියෙන්න්න ඕනේ එහෙනම් මෙන්න මේ වගේ ස්ටර්ටන් ටෝක එක ගොඩක් වැඩියෙන් අරගෙන ඉක්මට ඇක්සල්රට් වන්න ඕන කරනන්නේ වට තමා අප ඩීසිීරිස් මෝට ඇප්ලයි කරන්නේ අඋදාහරන විදිහට ලිෆ් එක ්‍රේන් එකක් ෆ්‍රක්ෂන් වගේ වට තමා අපි DCසිරිස් මෝටර්මල්ලි පාවිච්චි කරන්න. ඩDCකම් පවන් මෝට. සිරිස් මෝට එකයි ඩි ෂන්් මෝට එකයි ගත්හම දෙන්නගේ තියෙන්නේෙ ගතිගුණ දෙක. ස් මෝට අපි පාවිච්චි කරන්න හයිටෝක අපපලිගේෂන් වලට ෂන්් මෝට අපි පාවිච්චි කරන්නේ කෝන්ස්ටන් පිඩ් පපලිේෂන්වලට. ලිප්ක් වගේ එකක් ගත්හම ලිප් එක යන වෙලාවට යගේ ස්පීඩ්ක කෝොස්ටන් තියන්නත් ඕන. ලි් එකක් සැනක ගෙන යන්න ඕන. ඒක අන්නේ මේ ලිප් එකට හයිටෝ කපලිගේෂන් තියන්නත් ඕනේ එනත් යිටෝග් ගෙනියන්නත් පුළුවන් වෙන්න ඕනේ ෑයාගේ ස්පිඩි කෝන්ස්ටන්තිය ගන්න පුළුවන් වෙන්නෝන. අන්න ඒ වගේ වඩතමාපි ඩ.DC. කම්පෞන්් මෝට යුස් කරන්න. ඒක යන්නේ ඩ.DC. කෝම්පවන් මෝට එකේ තියෙන්න්න ඕනේ අර දෙකට මදාල ගතිගුණ. ඩ.DC. කෝම්පෞන්් මෝට එක ගත්තහම වයාගේ ඩ කම්පාවන් මෝට එකේ කොහොමද. වයින් ඉන්න එකයි ආමේච්ච වයින්ඉන්න එකයි කනෙට් වෙලා තියෙන්නේ කියන එක අනුව එයා කොටස් දෙහකට බෙදෙනක්. ෝට් ෂන්් කම්පවන් මෝ ලෝ ෂන්් කම්පවන් මෝට කියරෙක් වෙන මේ ඩායිග්‍රම් එකෙන් පෙන්නන්නේ ෝට් ෂන්් කම්පවන්් මෝට කියනෙක් කියෙන ඒ කියන්නේ මෙයාගේ මෙන්න මේ ආමේචයකත් එෙක් පැරලිතම ෆීල් එක කනට් කරලා තියන්නේ හැබැයි ආමේචය එකත් එක සීරීස් ලි තම වන්නම සීරිීස් ෆිල්ඩ එක කනෙට් කරලා තියන්නේ. ෝ ෂන්ගත්තාහම මෙගේසිීරිස් පිල්ඩකයි ෂන් ෆිල්ඩකයි දෙක කනෙට් කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට. පැරලල් වන විදිහහිට. ඒ කියන්නේ මෙයාගේසිීරිීස් ෆිල්ඩ එක තමා ආමේචකත් එක් අපි සීරිීස් ලි කනෙට් කරලා තියෙන්නේ. ඒවගේම තමා මේ දැන් අපි කතා කරේ කොහොමදඩ.රිස් මෝටහක ෆිල් වයින්ඩඉන්න එකයි ආමේච් වයින්ඩඉන්න එකයි සිීරිස් එකයි ෂන්්ටකයි කනෙට් කරන වි්‍යානුව කෝමද කොටස් දෙකට පබෙදි කියලා. දැන් අපිතා කරන්න න්නේ ඔය ෆිල්ඩ අපිට කනෙට් කරන විදිහ වෙනස් කරන්න පුුවන් එකන ොලරිටික මාරු කල කනේ කරන්න පුුවන් පොලිටි එකක්ම පැත්තර තිය දී ක නෙට කරන්න පුළුවන් අන්න එක ගැන කතාගරපුහම මේගේ තව කොටස් දේකට අපිට බෙදන්න පුළුවන්න්න මේ කම්පවන් මෝටස්ම ිෆල් කම්පවන් මෝර්ස් කියන වර්ග දෙකත. මේ තියෙන්නේකිමම්පවන්මෝර් ෝෂන්ටක්. මේක බලන්න හෝබලන්ඩ පේනවා. වෙන්න මේ ආමේචයගේ පොලරිටියක තියෙන පත්තනම තමා මෙගේසිරිස් වයින්ඩන්න එකේ පැත්ත තිෙන්නේ ෂන්් ෆිල්ඩ එකේ පැත්ත තියෙන්නේ. ඒක කියන්නේ මේයි පොලරිටික ගැන කතා කරපුහම බලන්න මේගොල්ලං හැමෝගෙමල 2 ම ම ම. මේ ගොල්ලන්ගේ පොලරිටියක තියන්නේ එකම පැත්තට. හැබැ ඩිෆරන්ශල් එකගත්තහම ගොලන්ට නොමින්ම තේරෙනවා ඩිෆට කියන්න වෙනස් කියන එක. මේ ආමේචය කත්තෙක්ක ගනෙටලා අතිෙන ශන් ෆිල් එක තියන්නේ ඔපසිට් පොලරිට ඒ කියන්න ආමේ්චයකේ බලන්න මෙතන මෙ අයින්නේ ප්ලස්් මනස් නං මේ දෙන්න ඉන්න ඔපසිට් පොලරිට වලින් DC. කම්පවන්් මෝට එකක් ගත්තාමත් අර කලින් වගේම අපිසිස් මෝටෝවල්ඩ ශන් මෝටවල්ට එක කදා ගතිකුණ තිබන්නේ කොමද ටෝකක ආමේච කරට ගත්ත එක්ක වෙනස්සනේ කොමද ස්පීට්ක වෙනස්සුන්නේේ කොහොමද ස්පීඩ්ඩ එකයි ෝකයි වෙනස්සුනේ ඒවගේනතුමා ඩDC කම්පවන් ෝට ගත්වත්. එයාටත් අපට ඇගේ පොපාමන්සක බලන්න පුළන් වන්න මේ කරස්ටරිස්ික් සිටඩරල කොහම ආමේච රටකත්ෙක ෝක ස්පීඩ් එක කෝහමද ස්පීඩ එකයි ටෝකකයි වෙනස්වවෙෙන කියනෙවානවා මෙයාගෙත් අපි ඒවා බලන්න පොළුව. මේ තියන්නේ කොහොමද ආමේච්චය කරන්ටකත්තෙක්ක ටෝකකයි ස්පීඩඩකයි වෙනස්වෙනි කියනක තම ගොලන්ට මේ පලවෙනි ග්‍රා් එකක් පෙන්නලා තියෙන්නේ. මෙයා ගත්තහම දැම්යා ඉන්න සීරී එකයි ෂන්්ටකයි එකක එකතුවක්න හෙන සීරීස එක ගතිගුණ තියන්නත් තෝන ෂන්ටකය ගතගුණ තියන්නත් තෝන. බලන්න මේකේ. ටෝක එකයි ස්පීඩ් එකයි ක්‍රසිඩ කරපු හම වෙන්න මේ විදිහයට තමා වෙනස් වෙලා තියන්නේ. ෂන් නෝමල් ෂන් මෝට එක කහොමද වෙනස්වෙන්නේ කොහොමද ඩිෆරන්ශල් කම්පවන්් මෝට එකක වෙනස්ෙන්නේ. කොමද මියලේට කම්පවන්් මෝට එකේ ස්පීඩ්ඩක වෙනස් වෙන්නේ. මෙතන තියන්නේ කොහොමද මේ තුනේ ටෝක එක කොහොමද වෙනස් වෙන්න කියන එක. එතකට බලන්න ෂන්් මෝට එකේට වඩා කිිමියල කම්පවන් ෝට එකේ ටෝක එක ආමේචය කරන්ටක වැඩිරග යනකොට වැඩි වෙන. තිෙන්නේ කොහොමද ෂන්් මෝට එකක් වුයි කම්පාන් මෝට හෙකුයි කන්සිඩය කරපු හම දෙන්න කම්පයා කරල බලපුහම ටෝක එකයි ස්පීඩ්ඩකයි වෙනස්වෙන්නේ කියනෙ එක. බලන්න ග්‍රාෆ් එක පෙනලා තියෙනවා? මේ ඇඳල තියෙන්නේ ඩිෆරන්ශල් කම්පවන් මෝට හැක කෝොමද ටෝක එකත් එකක් ස්පීඩක වෙනස්වන්නේ ිමීලේටිය කම්පවන්් මෝට හ එකක් එක් කොහමද ස්පීඩ් එකයි ටෝකකයි වෙනස්වෙන්නේ කියනකට තුර මේක බලපු හ මෝගල්ලන්ට පේෙනවා ඒක වැඩිර යාන ොමක වෙලා ගෙන්න වන්න මිලේට කම්පවන් මට එකේ තම ස්පීඩ්ඩ එක ගොඩක් අඩු වෙන්න. ඩ. කම්පවන්් මෝට එකක් ගත්තහම ඩ. කම්පවන්් මෝටකෙත් කිමේව් ඩිෆරන්ශල් ඒ අතර පොඩිපොඩි වෙනස්කන්තියෙනනේ අන්න වෙනස්කම් ඉද පලිකේන්ස් එකනකට වෙන පලිකේෂන් වලට තම මේ ගොල්ලඟ ගන්න. කමල කම්පන්් මෝට එකක් ගත්තහම මෙන්න මේ කිිමල කම්පවන් මෝට එකේ ටාටීන් ටෝක්ක ගොඩක් වැඩ. ඒ වගේමතමා මොව අපිට ඔපරට් කරන්න බැහැ නෝලෝඩ් අවස්ථාවදී. ඒවගේ මතමා කමියල කොම්පවන්් මෝටක් ගත්තහම මෙට මේ වගේ අපපලිකේෂන් එකට අප අපට ඒගලන් යස් කරන්න පුළුවන් ගොදකිමල කම්පවන් මෝට එක හටර්ට ටෝක් තියෙන හින්ද. ඒ ඇවිත්තයෙන්නේ සරී එකේ තියෙන ගට ගුණේනේ ඒක යන්නේ කම්පවන් මෝට එක එලිවර්සල්ටසලනවට ෝලමල්වල්ට වගේ අපපලිකේෂන් වට අපිට කම්පවන් මෝටක යුස් කරන්න ොළුවන්. ඩිෆරන්ශල් කම්පවන් ෝට ගත්තහම එයාගේ අපිකේෂන්ස් අපිට අත්තරම කතා කරන්න බැහැ. මොකද මෙ මේ ඩිෆරශල් කම්පවන්් මෝටවල ස්පීඩඩ ලෝඩඩගත්තෙක්ක ඉංක්‍රීස් වන විදිහයට තමා තියෙන් ඕනේ. හැබැයි ඒ අවස්ථාවේ අන්ස්ටබල් ඔපොරේෂන් එකක් තම වෙන්. ඒ හිදා. ප්‍රක්්ටිකලි අපිට මේ පිේකින් හම්බෙන්න නෑ පපලිේෂන්න එක එක නන්න ිපරන්ශල් කම්පවන්් මෝට එකක් කන පිකේන් ස්ට ප ්‍රට්කල හඳ වෙන්නන්නේ නැහැ. මේ තියෙන්නේ ඩස මෝට එකක් කොහොමදි ස්පීඩ් එක ඩ මෝට එක හොමද ස්පීඩ් එක කටෝල් කරන්න කිය එක. ඒක ඇන්න අපිට පුළුවන් අප ඇපලිකේෂන් එක නො මෝට එක ස්පීඩ එක අඩු කරන්න එක්කු වැඩි කරන්න අනේ වගේ වෙනස්කන් කරන්න පුළුවන් මෙන්න වෙනස ඇ්චිූ කරගන්නන අපි මොකදද කරන්න ඕනි. බලන්න ඊක්වේෂන් එක ඩී. මෝටකක් ගත්තාම මේලිඒයාගේ ස්පීඩ් එක මෙන්න මේ ෆක්ටර්ස් මත ඩිපෙන්ඩෙනවා. මොනෝද මේ ෆක්ටස් බලන්න මෙයාගේ මොකද වෙන්නේ මෙයාගේ ස්පීඩ් එක අපි කන්සි දෙකරුත්මම වන්න මේ ආරය කියන වැලිවක ඒ වැලිුවක ගොඩ කඩු එන අයියේ ආරය කියෙනෙක් කියෙන අපි කම්පයකරොත් වන්න මේ දෙන සප්ලයි වෝල්ටච් එකත් එ එක අයියේ ආරය කියෙනෙ කියෙන අපට නිගලෙට් කරදාන්න පුළුවන්. හ අපි ල පායිනලි ගන්න පුළුවන් ඒ කේෂණ එක එ එහෙමනත්තම ස්පීට් එක ප්‍රපෝෂන් වෙන්නේ සප්ලයි වෝල්ටජ් ඕෝ සයි කියනක් කියෙනාට. ඒ කියන්න ස්පීට් එක මකද වෙලා තියෙන්නේ සයි කියනෙක් කියෙනාට ඉන්නවස්ලි ප්‍රපෝෂනල් වෙලා. ඒවගේම ආමේච්චේ වල්ටේජ්ජ එකට ප්‍රපෝෂන් වෙල. එහෙන පීඩ් මෙන්න මේ දෙන වෝල්ටේජ්කට ඩරෙක්ලි ප්‍රපෝෂනල් නම් අපිට මොකද කරන්න පුළුවන් අපිට පුළුවන් පීඩක වෙනස් කරගන්න නම් එක්කෝ වී වෙනස් කරන්න පුළුවන් එක්කෝ සයි වෙනස් කරන්න පුළුව. අපි හිතමු අපිට ඩස මෝට එක ෝ රන්ට කරන්න ඕන ්‍රවස්ටරන් කරන්නවා එක කියැන කලින් පොට් න කලෝ ොයිස් ිරක්ෂ් එක කන අපිට ඔන්නන් ඇන්ටි ලෝ වස් රක්ෂ් එකට අපි මකක්ද කරන්න ඕනේ අපි මේ ඩිරේක්ෂන් එක මාරු කරනා කියන්න මොකද මේ කරලා තියෙන්නේ මෙයාගේ මාරු කරන්න ඕනේ ආමේච්ච වයින්ඩින්න එක හැදන ෆෝස් එක ඩිරක්ෂණ එක තම මාරු කරන්න ඕන කලින් තිබන මේ වයින්ඩින්න එක තු හම තිබ්බි කියල මේක ෆෝස් එක මෙහෙට මේක ෝස් එක මෙහටන තිබි මෙහෙමයි කරකුණේ හැබැයි මේක ඩිර්ේශණ එක චේච් කරන්න ඕන්න අපි හදාගන්න ඕනේ මේ වයින්ඩින්නගේ ෆෝසි එක පාලට හදාගන්න ඕනේ මේ වයින් දිින්නගේ ෆෝසි එක ඉහලට හ ගන්න ඕන. එතකට මේ මේ ඩිරෙක්ෂණ එකට ඔපසයි ඩිරක්ෂ එකට තම රොටේට් වෙන්න. එනම් අපිට කරන්න පුළුවන් හොඳමදේමකක්ද බලන්න හොඳම දේ අපි චේන්ච් කරන්න පුළුවන් ටර්මිනස් දෙක. එකන්නේ ෆිල් වයින් ඉින්නෙ මයිස් දෙක මාරු කරන්න පුළුවන් අපිට. එහෙම මාරුරපුහම රි කලින් රටේට් ිරක්ෂ එකක නැතුව ඔපසිට ිරෙක්ෂණ එකෙට මයා ප්‍රොටේට වන්න ටන් ගන්න. DC මෝට එකක් ගැන කතා කරදද.ඩDC. මෝටය එක අපිට මෙ මේ කේෂන කොලන්ට මත්තකයින්නේනද මේ කේෂණ තියන්නේ කොම න්් ෝට එකේ වෝල්ටේච්ච එක මොන මොන දේවල්වලට ව ගිහි තියෙනෙ කෙනෙක. මේ තියෙන්නේෙ සිරීස් මෝටහක කොමද ෝටේච් මේ කේෂන් මං ෝගොල්ලන්ට පෙන්නවුව කලින් ෂන්ට් මෝට එකයි සිරිස් මෝටකයි නතා කරදදි. ඒවගේම තමා අපිට මේක ලියන්න පුළුවන් ෂන්් මෝටහක කරන්ට එක වම EෝවාආRA සීරිස් මෝටහෙක මෙන්න මේ විදිට. අපි හිතුම් මෙහම ස්ටාර්ටින් එක දී ඇත්තරම මෝටක රෝටෙටට පටන් ගන්න වෙලාවදමක දන්නේ ස්පීඩ්ඩක සීරෝ. ඒවගේම තමා එයාගේ කිය එකත් සරෝ වෙන්න්න රනේ ො Eබ කියනෙක්ෙන කියනෙක්කෙනනට ඩිරෙක්ලේ ප්‍රපෝෂන් වෙනවා. ඇහෙනම් එන් කියමෙක්කෙනත් EB කියනෙක්ෙනත් සීරෝ වෙනවන මොකද වෙන්න. මෙයාගේ ස්ටාටිං කරන්ට එක වෝව R කියනෙක්ෙනට මෝටයක සමාන වෙනවා ඩිසිෂන්ට් මොහොටක සමානයවා රස් මෝටය එක අයේ ස්ටාටිං කියනෙක්ෙන වෝව RRA R කියනෙක්ෙනට තමා ප්‍රපෝෂන් වෙන්න. එතකොට ඒ ගැන කතාගරත්ද ඉනීශලි පටන් ගන්න වෙලාවෙදි සාමාන්‍යයෙන් පලෝවෙන කරන්ටක නෝමල් ඇප්ලිකේෂන් එක යන කරටකට වඩා ගොඩක් වැඩි. එහෙන මේ වැඩි කරට හෙද සහරවෙලාවට මෙනේ ඩ මෝට එක දැ අපි වන්ඩින එකක් දැම්මත් මොනවාදැමත් ඒයා පාච්ච කරනකො ලිමි් එකක්තිේ න යින්ඩි එකක් ගත්තහම යාගේ ප ලෝවෙන්න පුලන් කරට එකක ප්‍රමාණයක් තියනවා වයිඩි එක ක ්‍රේෂ නුව එයාගේ න්න ොලො මක්සිමම් කරටගක්තින. ැරි ලාව ට ද ක්. මෙ මේ කරන්ටක වැඩි හින්ද. වන මේ හේතුව හින්ද මෙයාගේ වයින්ඩින්න ක හර යන්න බැරි කරන්ටකට වඩා වැඩි කරටක් ලාවුණනොත් එහෙම මොකද වෙන්නේ. අර වයින්ඩින්න එක කිිච්චෙන්න්න පුළුව. ඒවගේම ඒගේ අනිත්දේවලුත් පිච්චිලා යන්න පුළුවන් වන්න මේ මෝට එකේ තියෙන. එහෙනම් අනිවාරෙන් අපි මොකද කරන්න ඕනේ. ඩ.DC. මෝටකක් වුණත් පාවිච්චි කන්නවට ස්ටාර්ටින් මෙතෙඩ්ඩ එකක් යස් කරනවාන ගොඩක් අපේ මෝටකේ ප්‍රොටෙක්ෂනකට හොඳයි. දැම් මම්ම කතාගලේ ඩ.C? එකක් ගැන ොකද ද මශි එකක් කියන්න ඇත්තරම. එතකට ඩස මෝට එක මොනොද ටයිස් තින රිස් මෝට ාන්් කම්පවන් කොමද මේ ඩීස මෝට එක අපින වෝල්ටචගත්තක් පටටේන්නේ කොහමද මේ වැර ඉඩක්ෂන් පින්සිපල්ලකම කක්ත්ද න්න ඒදේවල්තම කතා කර. ඉටහම තරව ඇපලිකේෂන් වයිස් අප අපපලිකේෂන් එකනුව කොහමද චන්ටක යස්කේ කොහමද ශිරිස් කවන කොහමද කම්පවන් මෝට එක රට ටික් නේ කියනක තම අපි කතාගලේ. මේ කිය ෙවල් යිවල්ට අදාලාව යන ීරිකමැන ඉවරවෙනවා. නමුත් මේ ති ඩ ද ෝටස් කන විතරයි මන්දම කකාල ල් න ෙ ක ම ෙටක හරටත්ම ප නිවාරෙන් මෝටස් කන ගෙනගන්නන ඉදස්ේල පප්ලිකේෂස් වඩි පරතින්න ඉදක්ෂ මෝටස් කන කියන්න මෝටස් කෙනන ඊල්ලග සේෂම ේෂනක දැ නවත්නවා. අපි ඊල්ංග ේෂණකේද.